සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන්හෙලේ අවුරුදු 120 220ක් ආවඩා ආයුබෝව වේවා. නිරෝග්‍ය සම්පන්න බව ආරෝග්‍ය පරමාලාභා කියන වචනේ අර්ථය එලෙසම ඔබේ ජීවිතයට එකතු වේවා කියන ප්‍රාර්ථනා තමයි අපිට කරන්න තියෙන්නේ. සිංහල දමිල් අලුත් අවුරුද්ද උදා වුණා. අපි බොහොම චාම්ව වෙනදාට සමරනාට වඩා වෙනස් විදිහට අලුත් අවුරුද්ද සැමරුවා. මම හිතනවා මේ මොහොත පිළිබඳවත් හොඳ අවබෝධයක් තියාගෙන වගකීම් සහගත බව මනස තුල දරාගෙන කටයුතු කරන අපේ රටේ ආදරණීය ජනතාව දැන් අවුරුද්දෙන් පස්සේ පසු අවුරුදු චාරිත්‍ර සිදු කරන්න සමහර විට සූදානම් ඇති. නමුත් වෙන වසරවලදී වගේ අපිට මේ පසු අවුරුදු චාරිත්‍ර එහෙම නැත්නම් අද දිනේට යෙදී තිබෙන උදෑසන 9:17ට යෙදෙන නැකතට අනුව තිබෙන හිසතෙල් ගෑමේ චාරිත්‍රය වෙනදා වගේ කරන්නට හැකියාවක් නොලැබේවි. කොහොම වුණත් මෙහි තිබෙන සංස්කෘතික වටිනාකම අපේකම රැකගෙන ඉදිරියට යෑම තුළ තිබෙනා වූ ඒ වටිනාකම් අපි කතා කරන්න අවශ්‍යයි. ඒක නිසා තමයි අද දවසේ උදෑසන කාලේ අපි කාලය වෙන් කරගන්න සූදානම්. මේ පිළිබඳව කතා කරන්න අද බොහොම ගෞරවපූර්වකව নমස්කාරපූර්වකව අපි ආරාධනා කරපු කොළඹ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරාධිපති ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ හිටපු මහෝපාධ්‍යාය එවැගේම ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජපාද ආචාර්ය ඉත්තදෙමිලියේ ඉන්දසර හිමියන් ඊටමත් নমස්කාරපූර්වකව පිළිගන්න අපේ මැදිරියට අපේ හැමදෙරම අවසරයි. එවැගේම අද අපේ කතාබහ තව තවත් හරවත් කරගන්න සම්බන්ධ කරගත්ත තවත් බොහොම ආදරණීය චරිතයක් තමයි ප්‍රවීණ ජ්‍යොතිර්වේදී එවැගේම වාස්තු විද්‍යා ප්‍රදේශක නිශාන්ත පෙරේර මහත්මයා. ආයුබෝවන් ඔබතුමන්ට. එවැගේම තවත් ආදරණීය සුන්දර චරිතයක් සම්මානිත මහාචාර්ය ආරත්න කඩුලාරච්චි අපේ මහාචාර්යතුමා. ආයුබෝවන් මහාචාර්යතුමනි. ආයුබෝවන්. ඉතින් මේ සියලු දෙනාටම අපි ලැබුවා වූ මේ නව වසර සුභම සුභ නව වසරක් නිරෝගී භාවය වැඩි වැඩියෙන් ලැබේවා කියන ප්‍රාර්ථනාව සිදු කරමින් මුලින්ම අපේ හැමදෙරනේ කතාබහ අපි ආරම්භ කරමු ඔබ වහන්සේගේ පැත්තෙන්ම. පසු අවුරුදු චාරිත්‍ර විදිහට හඳුනා ගන්නා චාරිත්‍ර වාරිත්‍ර කිහිපයක් තියෙනවා අපිට සම්බන්ධ අපේ සංස්කෘතියත් එක්ක. ඒකේ ප්‍රධානතම දෙයක් තමයි අද දවසේදී ඉදිරියට තිබෙන්නේ හිසතෙල් ගෑම. මම හිතනවා මෙන්න මේ පසු අවුරුදු චාරිත්‍ර කියන කාරණාව අපි ටිකක් අවධාරණය කරගන්න එක වටිනා මේ මොහොතේ. අපිට හිසතෙල් ගෑම පිළිබඳව ටිකක් සවිස්තරාත්මකව කතා බහක් නිරත වෙන්න පුළුවන්. නමුත් මම හිතනවා අවුරුද්දෙන් පස්සේ අපි සිදු කරන චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳව පුංචි පැහැදිලි කර ගැනීමක් කොහොමද ඔබ වහන්සේට කරන්න පුළුවන්? සිංහල අලුත් අවුරුද්ද ලැබුවට පස්සේ අපි අවුරුදු ගනුදෙනු කරලා ඉන් පස්සේ එන පසු චාරිත්‍රව හැටියට සුබ නැකතකට රැකියාවට පිටත් වීම, සුබ නැකතකට හිස්නානය කිරීම, මේ හිසතෙල් ගෑම ආදී දේවල් සඳහන් කරන්න පුළුවන්. ඇතටම එයින් ප්‍රධාන පසු අවුරුදු චාරිත්‍රය තමයි මේ හිසතෙල් ගෑම කියලා කියන්නේ. මේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය, නානු සහිත හිසතෙල් ගෑමේ චාරිත්‍රය, මේ අවුරුදු චාරිත්‍ර ආරම්භ වීමත් එක්කම ආපු තවත් චාරිත්‍රයක්. ඇතටම මේ හිසතෙල් ගෑමේ ප්‍රධාන වශයෙන්ම බලාපොරොත්තු වෙන්නේ නිරෝගී සම්පත්තිය. ලැබුවා වූ අවුරුද්ද මුළුල්ලේම නිරෝගී සම්පත්තිය ප්‍රාර්ථනා කරමින් මේ හිසතෙල් ගෑම සිදු කරන්නේ. අපි කතාවට කියනවා ඔහුට හිසෙන් පහින ලෙඩක් නැහැ කියලා. ඒකේ අදහස් කරන්නේ ප්‍රධාන වශයෙන්ම හිස තමයි අපේ ශරීරයේ අංග අතර ප්‍රධානම අංගයක් හැටියට තිබෙන්නේ. මේ මනුෂ්‍යයා කියන සත්වයා පමණයි හිස පොළොවට සිරස්ව ඉන්න සත්වයෙක් හැටියට ඉන්නේ. අනිත් සත්ව හැම කෙනෙක්ම හිස පොළොවට සමාන්තරව ඉන්නේ. ඒ නිසා ඒ සත්වයන්ට වඩා මනුෂ්‍යයා කියන සත්වයා ඉතා වැදගත්. ඒ නිසා ඒ සත්වයාගේ හිස කියන එක ඔකටම වඩා වැදගත්. එතන තමයි නිරෝගීතාවය ආරක්ෂා වෙන්නේ, එතන ඉඳලා මුළු ශරීරයෙන්. ඒ නිසා එදා ඈත අතීතයේ ඉඳලම මේ අපේ හෙළ සංස්කෘතියේ හිසතෙල් ගෑම නිරෝගී සම්පත්තිය සඳහා භාවිතා කරන පිළිගත් චාරිත්‍ර ක්‍රමයක්. ඉතින් පසු අවුරුද්ද ආරම්භයේදීම මනුෂ්‍යයාගේ පුජ්‍යලයාගේ නිරෝගී සම්පත්තිය ඉදිරි අවුරුදු 12 මහා මුළුල්ලේම පැවැත්ම ප්‍රාර්ථනා කරමින් සිදු කරන වැදගත් චාරිත්‍රයක් හැටියට සඳහන් කරන්න පුළුවන්.
අපි හඳුනේ දැන් හිසතෙල් ගෑම සිදු කරන්නේ හිසට 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 සම්බන්ධයි මොලේ ඔව් මොලේත් එක්ක සම්බන්ධයි ස්නායු පද්ධතිය ඔව් එතකොට සමස්ත ශරීරයේම පාලනය කරන්න මූලිකම පදනම වැටෙන මොලය ඔව් හිස සම්බන්ධ වෙලා තියෙනකොට හිසතෙල් ගෑම තුලින් කොහොමද මේ කායික මානසික කියන කාරණා දෙකම හරියට ආවරණය කරගන්න හැකියාවක් ලැබෙන්නේ කොහොමද ඇත්තටම හිස මුල් කරගෙන තමයි අපේ මුළු ඉන්ද්‍රිය පද්ධතියම ක්‍රියාකාරී වෙන්නේ මානසික වශයෙන් අපේ නිරවුල් ඇසකන නාසය දිව ශරීරයේ කියන මේවා සමග බාහිර ලෝකයේ සම්බන්ධතා සිදුවෙන ద్వාර ඒ ద్వාර වලින් ලබා ගන්නා වූ අරමුණු මොලේ කරා ගෙනහිලා තමයි අපි නිරවුල් සංඥා සම්බන්ධ කරගන්නේ. ඒ සංඥා සම්බන්ධ වෙන තැන නිරවුල්ව පැවැත්ම එක පැත්තකින් හිසතල් ගෑමෙන් පවතිනවා. ඒ නිසා ඇස දියුණු වෙන්නට ඇස නිරෝගී වෙන්නට නාසය නිරෝගී වෙන්නට මුළු ශරීරයම නිරෝගී වෙන්නට මූලික වෙන තැනක් තමයි හිස කියන එක. ඒ නිසා අපි අවුරුද්ද දවසේ පමණක් නෙවෙයි අපි නිරන්තරයෙන්ම හිසතල් ගෑම පුරුදු වෙනවා නම් අපිට ඇත්තටම කියලා නිරෝගී ජීවිතයක් ගත කිරීමේ හැකියාව ලැබෙනවා. ඒ නිසා කය සහ මනස කියන දෙකේ සම්බන්ධතාවය ඇතිවන හිසේ ඒ එතන නිරෝගීකම තබා ගැනීම තමයි අපට අවශ්‍ය වෙන්නේ. ඒ සඳහා තිබුණ මූලික චාරිත්‍රය. අපි මේ නිශාන්ත පෙර මහත්මයාත් එක්ක කතා කරන්න ඕනේ. නිශාන්ත මහත්මයා දැන් උදෑසන 9:17ට තමයි නැකත යෙදලා තිබෙන්නේ හිසතෙල් ගෑමේ නැකත. නමුත් වර්තමාන තත්ත්වයත් එක්ක මේක නිසි ලෙස සිදු කරගන්න මේ වර්ෂයේදී හැම දිනාටම පුළුවන්කමක් ලැබෙයිද කියන ප්‍රශ්නේ තියෙනවා. මොකද හේතුව දැන් නාගරික සමාජය තුළ ඉන්න කෙනෙකුට නම් මේ ඖෂධ ටික හොයාගන්න, නානු ටික හොයාගන්න පොඩි පොඩි ගැටලු මතුවෙන්න පුළුවන්. ගමේ ඉන්න උදවියට නම් වෙනදා පවුලේ හැම දිනාම එකට එකතු වෙලා සමහර විට මහගෙදරට වටේ පිටේ ඉන්න තවත් ඥාති හිත මිත්‍රාදීනුත් එන අවස්ථාවක මේ වර්ෂයේ ඒක කරගන්න බැරි වෙන්න පුළුවන්. දැන් මේ නැකතත් මේ චාරිත්‍රයත් හරියට කරගන්න බැරි කෙනෙක් ටිකක් සිත් ඇවුලටපත් වෙන්න පුළුවන් එදා ඉඳන්ම පරම්පරාවෙන් හරි ක්‍රමයට මේක කරපු අයට. ඒකට කොහොමද ගන්න පුළුවන් උත්තරය ඔබතුමාගෙන්? අති ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම අපේ හිතවත් මහාචාර්යතුමනි රුවන් සුබලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ අදත් මම හිතන්නේ වසර ගාණාවක් කරන වැඩසටහනකට සාසම්බන්ධයෙන් ලැබුණා එක සතුටක්. හිසතෙල් ගාන එක අපි මේක නානුමුර මංගල්‍යය එහෙම නැත්නම් ඇඹුල් මංගල්‍යය කියලත් හඳුන්වනවා. මිනිසාගේ තියෙන මර්මස්ථාන තුනක්. සමාවෙන එකක් තමයි මොළය, හෘදය සහ වකුගඩු කියන එක. ඒතර මේ මොළය තමයි උත්තමාංගය හැටියට ආයුර්වේදයේ හඳුන්වන්නේ. අපේ නායක ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා වගේ හිසට තමයි උඩු යටිගුරු කරන ලද ගහක් හැටියට තමයි මිනිස්සයව හඳුන්වන්නේ. ඒ කියන්නේ හිසට දාන පෝෂණය තමයි රුවන් මුළු ශරීරය පුරාටම යන්නේ. අපේ මගේ තන ඈත සංස්කෘතික ඉතිහාසය තුළ කොහොමද කියන එක අපේ මහාචාර්යතුමා පැහැදිලි කරා. නමුත් ලිඛිත සාක්ෂිය අනුව ගත්තොත් 1600 ගණන්වල රොබර්ට් නොක්ස්ගේ ලියපු වාර්තාවල මේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය ගැන තියෙනවා. ඊට පස්සේ ඊට 1800 ගණන්වල ජෝන් ඩේවි ලියපු ඒවාත් තියෙනවා. ඩිස්කවරි ඔෆ් සිලෝන් කියන කෘතියෙත් මේ හිසතෙල් ගෑම පිළිබඳව සඳහන් වෙනවා. මොකද ඈත අතීතයේ ඉඳන්ම අපේ රටේ මිනිස්සු මේ කොයි වගේද මෙන්න මේ කාර්යය කරේ කියන එක. එතකොට ඔබතුමාගේ පූර්විකාවේ සඳහන් කරා අපි කියන්නේ පූර්ව චාරිත්‍ර, අලුත් අවුරුදු චාරිත්‍ර සහ අපර චාරිත්‍ර නැත්නම් මේ චාරිත්‍රෙන් පසු කරන මේ මේ එකක් හැටියට. එතකොට වෙනද නම් අපේ මේ ස්වාමින් වහන්සේලා මුල් වෙලා පන්සලේ තමයි මෙවැනි කාර්යයන් සහ සංවිධානය කරේ. නමුත් මේ වසර අපිට ගෙදරින්දන් සමරන්න තමයි රුවන් මේ මේ අලුත් අවුරුද්ද සිද්ධ වුණේ. ඒතර මෙන්න මෙවැනි අවස්ථාවකදී සමහරලාට ඔබතුමා කිව්වා වගේ වැඩිහිටි ආදින්ට ලොකු පශ්චාත්තාවයක් ඇති වෙන්න පුළුවන්. අපිට මේ අවුරුද්ද හරියට සමර ගන්න බැරි වුණා නේද? මොකද මේ හිසතෙල් ගෑම කියන දේ නිරෝගී බව මේ හිතේ තබාගෙන ගොඩාක් උදවිය කරන චාරිත්‍රාක් හැටියට තමයි අනාදිමත් කාලෙක ඉඳන් පැවතගෙන ආවිත. ඒ නිසා අවම වශයෙන් මන්දන කොහොඹකොළ කියන එක ඕනවත්තක තියෙනවා. මං කියන්නේ අපිට බොහොම සුලබව හොයා ගන්න පුළුවන්. නමුත් කොළොන් කොළ කියන දේ අපිට සොයා ගන්න අපහසුයි. මොකද මේ නැකත් එදෙන අනුව තමයි මේ කොළ මේ කොළ වර්ග ටික භාවිතා වෙන්නේ. දැන් අද බදාදා දවසක් නිසා බදාදාට අධිපති දැන් මොකද හැම දවස්වලටම අධිපතිත්වය දරන වෘක්ෂ තියෙනවා. දැන් ඉරිදට ඉඹුල්, සඳුදට දියුල්, අඟහරුවාදට කොළොන්, බදාදාට කොහොඹ, බ්‍රහස්පතින්දට බෝ,
සිකුරාදට කරද සෙනසුරාදර නුග හැටියට. එතවට රුවම නැක චාරිත්‍ර එදෙන දවස තියන පත්‍රය තම අපි හිසට තියන්න. තුර අද එදන්නේ බදාද නිසා බදාදරයිති පත්‍රය තමයි කොහොබ ඒ නිසා තම පික හිසට තියන්නේ. එතුට ඊට ඉස්සරින් දවසයගෙන අඟහරුවාද ඊයේ ඒ දවස තමයි කොළොම් කොළොම් පත්‍ර තමයි පයට තියන් මේක තමයි චාරිත්‍ර අපි හැදිලවෙල තියෙන විදි. එතුර අද මග තන්නේ ගොඩක් අයට සමරට මේ කොළොම් පත්‍ර සොයාගැීමට කපාසුන්න කළ බතුමා කිව විදිට නොම මදන නාගරිකුණහද කොහොම පත්‍රයක් කියන එක සොයාගැනීම බොහම පහසු ඉතිය නිසා. මම කියන්නේ අර හිතේ තිබිච්ච දේ ඔක්කොම අතර මේ සුභ මූර්තයට තමන්ට පුළුවන්නම් පිරිත්තික සජ්ජායනා කරන ගමන් තමන්ගේ නිවසේ තියෙන බෙහෙත්තෙල් චුට්ටක් වෙන්න පුළුව. එහම නැත්තං පොල්දෙල් ටික හරි අඩුම වශයෙන් තමන්ගේ වගේම තමන්ගේ කුටුම්බේ අනාගත නිරෝගී භාවය උදෙසල හිස තෙල් ටික ගාගන්න පුළුවන් මං එතන්නේ විශ්වය තමන් එක කොහොමත් ඉන්නවරුවන් නිසා බයවෙන්න යුතු ගමන්න මේ ත. හොඳ අපි මේ මාචාරිතුමත් එක් කතා කරන්න අවශ්‍ය මේ මොති මාචරිතුමන දැන් සංස්කෘතික වටිනාකම් පිළිබඳව කතා කරද බුදුමන්ට මහිතන මේක ගොඩක් වපසරිය කතා කරන හැකියාවක් තිබෙනවා. නමුත් මම අහන්න දැන් නානු පිළිබඳව කතා කරනකොට ආයුර්වේදය තුළ ගොඩක් වෙලාවට හඳුනන්නේ නානු කියන ඒ ඖෂධය සාධකය ශරීරයේ පිත සමනය කරනවායි කියන කාරණාව. එතකොට දැන් මේ නානු වල ඉතිහාසය හිසතෙල් ගෑමත් එක්ක කොහොමද මේ සම්බන්ධතාවයේ ඉතිහාසයේ සංස්කෘතියත් එක්ක බැඳිලා තියෙන්නේ කියන කාරණාව අපි කතා කරමු. හොඳයි. අපේ නායක ස්වාමීන් වහන්සේගේ අවසරයි. මේ ලැබුවා වූ නවවසර සුවබර ඒ වගේම හැමතෙම ලංකාවාසි ලෝකවාසි සියලු දෙනාටම සුභම සුභ නවවසරක් එන කියලා ප්‍රාර්ථනා කරනවා. ඔරුව නැත්තෙම මේ අපි මේ විශේෂයෙන් මේ මම කෙටියෙන්ම සඳහන් කරන්න මේ දීර්ඝ ඉතිහාසයක් තියෙන මේ නානුමර මංගල්‍යය. දැන් රාජ අනුග්‍රහය ලැබමින් ආපු කාර්යයක් තමයි මේ දැන් අපේ නිසාන්ද මහත්මයා කිව්වා මේ රොබර්ට් නොක්ස්ගේ කාලේ 1917 සියවසෙත් සඳහන් කරලා තියෙනවා මේ විදේශික වශයෙන් මේ නානුමරේ කොහොමද රාජ අනුග්‍රහය ලැබුවේ කියලා. අපේ ඉතිහාසයේ විශේෂයෙන් සාන්තිකර්ම සාහිත්‍ය තුළ තියෙනවා මේ මහා සම්මත රජුරන්ගේ කාලේ තමයි මේ නානුමරය මංගල්‍ය පැවතුණා කියන්නේ. මහා සම්මත රජුරන් මම කෙටියෙන් කියන්නම් බොහොම රසවත් ඇත්තටම අපේ නායක හඳුනේ මේ මහා සම්මත රජුරන් අසුරයන් සමග යුද්ධයට යනවා. යුද්ධයට ගිහිල්ලා ඒ වකවානු තුළ බිසුන් වහන්සේගේ ආරක්ෂාවට ඒ දාසියට කියනවා මේ රැක බලා ගන්න කියලා. ඒ ගියාට පස්සේ මේ දාසිය කෙරේ හැම කොහොමාරි ඇයගේ ඇය තමන්ගේ වසඟයට ගන්න කියලා වසවර්ධි කුමාරයා බලාගෙන ඉන්නවා. මේ මේ කාලය තුළ මේ බිසුන් වහන්සේගේ රාජමාලිකට යන වසවර්ධේ ගිල රජුරන් විදියට ඔහු රඟපානවා. ඔහු කියනවා මෙහෙමයි කියලා මේ සතුරන් ආක්‍රමණය කළා බිසුන් වහන්ස මං යුද්ධයෙන් ජයග්‍රහණය කළා. මට ඉක්මනින්ම ඔබතුමිය බලන්න ආසා තියෙනවා. ඉක්මනින් දොර අරින්න කඩන මේ මොකද මට මේ කාලය තුළ ඔබතුමිය දැක බලාගත්ත නැති ලොකු අඩුවා. මට ඉක්මනින් දොර විවෘත කරන්න මට ඔබතුමිය වැළඳ ගන්න මට ආසාවක් තියෙනවා කියලා. බිසුන් වහන්සේ ලොකු සතුටක් හැදුණා. ඒ දැන් මේ සති ගණන් ගෙවිලා ගිහිල්ලා මේ රජුරන් විදියට කතා කරන කියලා මේ රූපස් ස්වභාවයෙන් නම් අගතන් ගුවක් ඉන්නවනේ අපේ කුමාරිකාවන්. නමුත් අර හිතන්න මේ මේ බුද්ධිය කියන එක අඩුයිනේ. දැන් අර ලස්සනින්ද කුමාරිකාවක් වුණාට ඇයට හිතන්න බෑ. හැබැයි 16ට ඊට වඩා යමක් හිතන්න තිබුණා. මෙයා කඩන මේන දොර අයින් හදනකොටම කියනවා 16 කියනවා මේ බිසුන් වහන්ස අපේ රජතුමා වඩිනකොට පිච්ච මල් සෝඳක් දැනෙන්නේ. මේ පිච්ච මල් සෝඳක් නෙමෙයි පැංගිරි සෝඳක්. ඔබ ඉවත් වෙලා යන්න මේ 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 රජතුමා තමයි කියලා අරේ කියලා අපව. බිසුන් වහන්සේ ඇයි මේ ප්‍රමාද වෙන්නේ ඉක්මනින් දොර හරින්න. මම මේ ඔබ තුමියගේ මේ ස්වාමියා රජතුමා මේ පැමිණ සිටින්නේ එපා කුමරිය දොර එන්න. මේනම් මෙලත් කෙනෙන්න මේ වසවර්ධ කියන එක. ඊට පස්සේ වසවර්ධ දැනගන්නා මේ 16 මේකට අකුල් හෙලනවා. ඇගේ කැමැත්ත ගන්න බැරි බව දන්නවා. ඊට පස්සේ වසවර්ධේ අවීචි නිරයෙන් විස ගුලි මවලා විස පොණගේ මවලා ඉල්ලා අර සී කවුළුවෙන් ගැහුවා කියනවා. ඇතුළට මේ විස පොළඟා දෂ්ට කරලා මේ කුමාරිකාව විරූපුණා කියනවා. මේ විරූපුණාට පස්සේ අන්තිමට ඇය හඳුන ගන්න බැරි වුණා. රජුරු ආවට පස්සේ බලනවා මේ ඇය නෙමෙයි ඉතින්. හැබැයි මේ අපේ ඉතිහාස කතාවේ කියන විෂ්ණු දෙවියන්ගේ නැගණිය තමයි මේ මේ මහා සම්මත රජුරන් මේ මැණිපාල බිසව කියන්නේ මැණිපාල බිසව
අපි හඳුනන්නේ විෂ්ණු දේවයන්ගේ නැගණිය. එතකොට දැන් විරූපුණ මේ ශාරීරිය බලලා මේකට සාන්තියක් කරන්න ඕනේ, සාන්ති කර්මයක් කරන්න ඕනේ කියලා කල්පනා කළා. රාහු අසුරෙන්ද තමයි මේ අටුත්ත පවරන්නේ. එතකොට මේ නානුමර මංගල්‍යයේ ආරම්භ කියන්නේ ඊට පස්සේ මේ හිස තුළ ඉඳලා මේ නානුමරය කළා කියන. මේ හිසේ දැල්ලු ඒ නානුමර අනුවසින් තමයි ඇය සහ අනිකුත් තියෙන පැන්නුපත ඒ වගේ අයියන් කරුණු කාරණා කරනවා. මේ හිසට දැල්ලා පළවෙනි වතාවට තමයි මේ නානුමරය ඒ මණික්පාල බිසුන් වහන්සේගේ හිසේ දැල්ලුවා කියන්නේ. ඊට පස්සේ ඒ සිරස සිතන් ශාරීරිය තිබුණු සීලු රෝග දුරින් භූත වෙලා ඇය නැවත යථා තත්ත්වයට පත් වෙනවා කියලා. ඕක තමයි කතාපොතේ තියෙන්නේ. මම කියන්නම් පසු වෙලාවේ. මොකද අපිට කාලය වැදගත් වෙනවා. මේ බොහොම ලස්සනට මේ මොන මොන ඖෂධ වර්ග ගත්තේ කොහොමද මේ ඖෂධවල තියෙන ගුණාත්මභාවය ඖෂධීය ගුණය කියන එක එදා සිට පැවතගෙන ආවා. ඒකද අපි මේ අවුරුද්ද මුල්ලේ කරන අවුරුද්දේ මේ කරන කාර්යය තමයි මේ අපේ පැරණි ගැමියන් විශේෂයෙන් මේ ගමේ ඇත්තෝ මේ දේවල් කරලා තමයි ස්නානය කළේ. සබන් වර්ග භාවිතා කළේ නැහැ. රුවන් ඔය කියන ඖෂධ වර්ග ඔළුවේ ගාලා ඒ දැයෙන සිසිල්ස තුලින් තමයි මුළු ශරීරෙම නිවා ගත්තේ. ඇත්තම අපි කියන මගේ හිතේ තියෙනවා කියලා කිව්වට හිත කියන්නේ කොහෙද? අපි මනසින් කරන ඒ ක්‍රියාකාරීත්වය මනසේ ක්‍රියාකාරීත්වය තමයි හිත. එතකොට හිත නිර්වල තියාගන්න නම් අපි මේ මොළේ ඉන්ද්‍රියන් හරියට මේ ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ නිසා අපි පැලන්නන් හැම වෙලෙම හිස කෙලින් තියාගන්න, කොන්ද කෙලින් තියාගෙන වගේම හිසත් හරියට නිරවුල් තියාගන්න කටයුතු කළා. විශේෂයෙන් ওই නානු ගාල තමයි පැරණි ඇත්තෝ Taman නිරන්තරෙම නෑවේ. මොකද අපි මේ අවුරුද්දකට තරයක් හරි මේ කරන චාරිත්‍ර වටිනාකමක් තියෙන ඇත්තෙම. මොකද මාජරතුම අපිට තවත් මේ හිස තෙල් ගෑමේ කාරණාව පිළිබඳව මෙහි තිබෙන වටිනාකම් පිළිබඳව ගැඹුරට ගිහින් කතා කරන්න පුළුවන්. නමුත් ඊට කලින් අපි මුලින්ම ප්‍රථම විරාමයේ ගමු. විරාමයෙන් පස්සේ නැවතත් මුණ ගැහමු. නැකතත් ලං වෙනවා ටික ටික. ඒ කාරණාත් එක්ක අපි ඉදිරියට යන් විරාමයෙන් පස්සේ. සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන්හෙලේ අවුරුදු. විරාමයෙන් පස්සේ අපි නැවත සූදානම් අපේ කතාව ආරම්භ කරන්න. පසු අවුරුදු චාරිත්‍රවල ප්‍රධානතම අංගයක් විදිහට හඳුනා ගන්න හිස තෙල් ගෑම අද දිනේදී එදිරිලා තිබෙන නිසා මේ පිළිබඳව තමයි අපි කතා බහ කරන්නේ. අපි හොඳාකාරම දන්නවා මෙවර අලුත් අවුරුද්දත් එක්ක මේ හිස තෙල් ගෑමේ චාරිත්‍රය 100%ක් හරියට පිළිවෙලට නිවැරදිව කරගන්න බැරි වෙයි ඔබට. ඒ කෙසේ වෙතත් මේ පිළිබඳව හොඳ අවබෝධයක් පවත්වා ගැනීම ගොඩක් වටිනවා අනාගත පරම්පරාවට. මොකද හේතුව අපි අපේකම අපේ සංස්කෘතිකාංගයන් රැකගෙන ඉදිරියට යන්න හැම මොහොතකම උත්සාහ කරනකොට, බාල පරම්පරාවට මේ පිළිබඳ හොඳ අවබෝධයක් ලබා දෙන්න කටයුතු කරනකොට ඔබට හොඳ දැනුමක් අවබෝධයක් තිබෙන එක ගොඩක් වටිනවා. දෙමාපියන් ඉදිරියට වැඩිහිටියන් විදිහට ඒ කාරණාව මම අය අලුතෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ ඔබට. අපි හඳුනේ දැන් හිස තෙල් ගෑමේ කටයුත්ත සිදු වෙනකොට දැන් අපි මේ විරාමයට කලින් කතා කළෙත් නානු හිසේ තවරනකොට ඒක ක්‍රමයක් තියෙනවා. ගන්න ඕනේ ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණය හොඳට දැනෙනකොට මේ නාස්පුඩු වලට දැනෙනවා කියන කාරණා අපි කතා කරා විරාමයේ අතරතුර. දැන් සමහර තැන්වල තියෙනවා දැන් මේ හිස තෙල් ගෑම කියන එක ටිකක් සංකේතාත්මක විතරක් කරනවා. මොකක් හරි කොහොමත්කින් වගේ පොඩ්ඩක් ඔළුවේ තවරන ගතියක් තියෙනවා. දැන් මේක කොහොමද හරියට අවබෝධ කරගන්නේ? මේකේ කොහොමද ක්‍රමවේදය මේක හරියට කරනවා නම්? ඇත්තටම මේ හිස තෙල් ගෑම සංකේතයක් හැටියට නෙවෙයි භාවිතා කරන්න ඕනේ. එහෙම. ඒක හරියටම කෙරෙන්න ඕනේ. නැත්තම් ඒකේ තීරුමක් නැහැ. අපේ නැකතකට හිස තෙල් ගෑම ඒ අවස්ථාවේදී අපි පෙන්눔 කරන අවුරුද්දේ ආරම්භයේදීම ඒ වෙලාවේදී අපිට හිසට දැනෙන්න නානු ටික ගන්න ඕනේ. නැත්තම් අපි ඒ නානු වලට ඒ ගන්න ඖෂධවල තීරුමක් නැහැ. අපි මට හිතෙන්නේ මාචාර්යතුමා හැම පහදලි කරයි ඖෂධ වර්ග 14ක් විතර අඩංගු කරනවා ඕකට. 14ක් විතර අඩංගු කරනවා. ඒ ටික එකට අරගෙන තමයි අපි හිසේ ගහන්නේ. හරියට හිස් කිස් අතරින් හැමට එක වදින්න ඕන. හැමට දැනෙන්න ඕන. හැම ඇතුළට එක යන්න ඕන. එතකොට තමයි ඒක තියෙන්නේ. අපි නැකතක් ගන්න ඒ සුබම හොඳම වෙලාව. අපි ශරීරයේ ඒ ටික ඇතුළට යන්න හොඳට වදින්න හොඳට ගෑවෙන්න විය යුතු හොඳම සුදුසුම වෙලාවක් තමයි නැකත කියලා කියන්නේ. ඒ අවස්ථාවේදී අපි අපේ හිස තුලට ඒ බේත් ටික කාවද්ද ගත්තාම අපට ඒක අපි ගානකේ තීරුම එහෙමම අර්ථ සම්පන්න වෙනවා. අපට ලැබෙන ඒ ඖෂධ වලින් ලැබෙන
ශක්තිය ඖෂධ වලින් ලැබෙන නිරෝගීකම අපේ ශරීරයට දැනෙනවා. තෙල් ගෑවහම ඇත්තටම කියලා හිසේ මුදුනට ගාන තෙල් ටික නාහෙන් රසය දැනෙනවා. අන්න ඒ විදිහට තමයි ඇත්තටම කියලා ගන්න සංකේතයක් කිරීමක් නෙවෙයි. සංකේතයක් කියන්නේ තමන් ගා ගත්තත් වෙන කෙනෙක් ගෑවත් ගහන්න ඕන එක ඇත්තටම කියලා හිසට දැනෙන විදිහට. ඒක තමයි අර්ථවත් වෙන්නේ. නිශාන්ත්මත්ම දැන් අපි ගත්තොත් එහෙම දැන් මේ සැරේ තියෙන්නේ කොහොඹ හිසට කොහොඹ කොළොම්පත් පායට. එතකොට දැන් මේ කොළොම්පත් දැන් මේවර අපි කතා කරොත් එහෙම කොළොම්පත් පායට එහෙම නැත්නම් පාගගෙන කරන එකයි හිසට කොහොඹපත් ගෑවෙන්න තියාගන්න එකයි මේ මේකත් ඖෂධීය ශාකශාර සංයෝග අඩංගු දේවල්නේ. එතකොට මේකේ තියෙන තත්ත්වය මොකද්ද? මොකද්ද ඇයි මේ අවශ්‍යතාවය? මේ මෙරුවන් මෙතෙන්දී ඇත්තනම් අපේ ස්වාමීන් වහන්සේත් මහාචාර්යතුමා පැහැදිලි කරපු විදිහට ඈත අතීතයේ ධම්ම ප්‍රථම තැනත මූලික ස්ථානය දුන්නේ නිරෝගී බවට. ඒ කියන්නේ දැන් අපේ මහාචාර්යතුමා පැහැදිලි කරයි ඉස්සර ශාන්ති කර්මවලදී අපි මොනවද සෙත් ශාන්ති කරන්නේ වටින් හමනා සුලඟත් උඩින් පායන අවුවත් හැර කිසිදු වතුරු වසංගත උපද්‍රවයක් ලැබෙන්න එපා කියලා. එහෙම තමයි ප්‍රාර්ථනා කරේ නේද මහාචාර්යතුමා. ඒ කියන්නේ හිස වගේම අපිට පොළොවෙන් එන යම් කිසි අහිතකර දෙයක් තියෙනවා ඒකත් බංග වෙන්නත් ඉහලින් එන්නා වූ යම් කිසි අහිතකර තත්ත්වයක් තුන ඒකත් නැති වෙන්නත් තියෙන එක තමයි මෙතෙන්දී හඳුන්වන්නේ කර දැන් කොළොන් ගහගත්තත් එහෙම ඉතාමත් වැදගත් වෙනවා රුවන්. දැන් කොළොන් කියන වෘක්ෂය ඇවිල්ලා බොහොම ඖෂධීය ගුණාංගය තියෙන දෙයක්. හරිත ප්‍රිය කියලා ආයුර්වේදයේ හඳුන්වනවා. ඒ වගේම වෘත පුෂ්ප කියලා හඳුන්වන්නේ කොළොන් කොට. කොහොමද කොළොන් ගහේ මේ කොළොන් කොළේ ඇවිල්ලා රෞමක් කැඩේට තියෙන්නේ. එතකොට මේ තුලින් ඇස් රෝගවලට ඒ වගේම නොයෙකුත් මේ විස නාදී රසන්න හේතු වෙන කොහොමවත් එමයයි රුවන් දන්නව ඇති. ඉස්සර අපි නිරෝධායනේ වුණා ගෙවල් වල දෙයියංගලියට හැදුනා කියලා කොහොම පත්‍ර ටිකක් තමයි ගෙදර වැට කඩුල්ල එල්ලන්නේ. එතකොට මේ පිටස්තර උදවිය දන්න මේ උදවිය නිරෝධායනේ වෙලා තියෙන නිසා අපි මේ ගෙදරත් එක්ක සම්බන්ධ වෙන්න අවශ්‍ය නැහැ. ගෙදර උදවියත් පිටායත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. මොකද කොහොම ගහක් වත්තක ඉඳගත්තේ අනිවාර්යයෙන්ම නිරෝගී සම්පත්තිය උදෙසා. ඉතින් මම කියන්නේ දැන් අද වගේ අපි හෙයාර් ජෙල් එකෙන් ලැබෙන ගුණාංග වලට වඩා දෙයක් අපේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා වගේ මේ නානු වල තිබ නමුත් අර ඔබතුමා කිව්ව දේ හොඳයි. සමහර උදවිය මේ තෙල් බින්දුවක්වත් ඔළුවට ගා ගන්න නැහැ. මොකද කොණ්ඩේ පීරලා තියෙන විදිහ අවුල් වෙනවා ඒ නිසා. මම මේ කියන්නේ අද එහෙම තැනකට අපේ රට ආපු එක නැවතිලා හිතන්න අපිට මෙන්න මේ අවුරුද්දේ ඉදහසර ලබා දීමක් කරා. ඉතින් මම කියන්නේ මේ ශාකපත්‍ර තුලින් පවා දුන්නේ රුවන් ඇත්තටම ලොකු ගුණාංග. මොකද අද අවට වැවෙන ගහක් කොළක් ගැන අපේ ඉන්න උදවිය දැනුම ගොඩාක් අඩුයි. ඒ කාලෙදී මේ මාතෘකාව අපිකත් හොඳයි. මට මේක පැහැදිලි කරන්න හොඳ රසවත් කතාවක් තියෙනවා අපේ ජන සාහිත්‍යයේ. ඉස්සර රුවන් ගමක පන්සලේ ලොකු හාමුදුරුව විධානෙරාල ඒ වගේම ගමේ ප්‍රධාන ගොවි මහත්මයා නැකත්රාල මේ වගේ පස් දෙනෙක් තමයි ගමේ ප්‍රධාන දිනු තීරණ ගත්තේ. මේ අවුරුද්ද ලබන්න සති දෙකකට කලින් ගමේ අවුරුදු 16ට අඩු පුංචි ළමයි ටික එකතු කරලා ඒ අයට කියනවා හරි පැයක් දෙන්නම් තමන් ගමේ දන්න තියෙන බෙහෙත් පැලන් ටික හොයන් එන කියලා එක ගානේ. එතකොට මේ ගමේ අවුරුදු 16ට අඩු පුංචි ළමයි ටික ඔක්කොම දුවන ගම පුරාවට අද වගේ ටී-ෂර්ට් අරෙම නැහැ සරෝන් කැටියට තමන් දන්න බෙහෙත් බෞටි කියන පොඩිමේ ඉන්නවා. එතකොට වෙද මහත්යාණෝ මේ බෙහෙත් පැලැටිය මොකද්ද? එතකොට මේකේ නම කිව්වම මේක කොහෙන්ද හොයාගත්තේ? තියෙන තනත් තියෙන. එහෙම වැඩිම බෙහෙත් හොයාගන්න කෙනාව අවුරුදු කුමාර හැටියට තෝරනවා. මොකද අවුරුද්දේ තෙල් ගන්න දවස් අපේ මහාචාර්යතුමනි මුලින්ම තෙල් ටික ගන්න. ඇයි එහෙම කරේ? වැඩිහිටි පිරිමි උදවිය රැයට පැල රකින්න ගිහිල්ලා ඉන්නේ. අවුරුදු 16 රට පිරිමි නමයි විතරයි ගෙදර අම්මා සහ කාන්තාවන් සමග ඉන්නේ. හදිසි රැයකට වුන්ට අසනීපයක් වුණොත් වෙද ගෙදර ආවට පස්සේ ඉක්මනින් බෙහෙත් පැල හැටියක් හොයාගෙන එන ළමයින්ට දැනුම දෙන්න තමයි. හොඳයි මේ නිශාන්ත් මහත්මයා දැන් ඔබතුමාගේ රස කතන්දරේ අපි අහගෙන ඉන්නවා. නමුත් ඊට කලින් මම මේ බාධා කිරීමක් කරලා යනවා කෝට්ටේ රාජමහා විහාරයේ පැත්තට. මොකද හේතුව අපි හැම වසරකම මේ චාරිත්‍රය සිදුවෙන ආකාරය ඔබට ගෙන එනවා කෝට්ටේ රාජමහා විහාරයේ සිට සජීවීව යාවත් කාලින වෙමින්. නමුත් අද දිනේදී කොහොමද මේ කටයුත්ත විහාරස්ථානය තුල සිද්ධ වෙන්නේ කියන එක අපි තාම දන්නේ නැහැ. ඒ නිසා ඒ පිළිබඳ තොරතුරු ගෙන එන්න දයාල් සූදානමින් ඉන්නවා. දයාල් ඔබට අවස්ථාව තියෙනවා. සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා හැම දිනාතම. සුබ උදෑසනක් වේවා. මා මේ මොහොතේදී ඔබත් සමග සජීවි ලෙසින් සම්බන්ධ වන්නේ ඓතිහාසික කෝට්ටේ රාජධානි. එහෙමත් නැත්නම් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ඓතිහාසික ස්ථානයක සිට. ඒ තමයි කෝට්ටේ පුරාණ රාජමහා විහාරස්ථානය. මේ ස්ථානයේ සිට ඔබත් සමග මේ මොහොතේදී සජීවි ලෙසින් සම්බන්ධ වන්නට විශේෂ හේතුවක් තිබෙනවා. ඒ තමයි මුළු රටම අද උදෑසන 9:17ට යෙදෙන සුබ මොහොතින් හිසතෙල් ගෑම සඳහා
සූදානම් වෙනවා. පයට කොළොන් පද්ද, ඒ වගේම හිසට කොහොඹ පද්ද යොදාගෙන කොහොඹ යුෂ මිශ්‍ර නානුද ගා නැගෙනහිර දිශාව බලා හිස තෙල් ගෑම මැනවි කියලා තමයි අද දවසේදී සඳහන් වන්නේ. ඒ චාරිත්‍රය ඉෂ්ට කරන්නට අද දවසේදී මේ පුරාණ විහාරස්ථානයේ සියලු කටයුතු සූදානම්ව පවතිනවා. මා මේ රැඳී සිටින්නේ දෙඩිමුණ්ඩ දේවාලයේ ඉදිරිපිට. හැබැයි වෙන අවුරුදු වල නම් අති විශාල ජනතාවක් මේ භූමියට ආවත් අද දවසේදී කිහිප දෙනෙක්ව සම්බන්ධ කරගෙන ඒ චාරිත්‍රයේ ඒ ආකාරයෙන් ඉෂ්ට කරන්නට සූදානම්ව සිටිනවා. මේ මොහොත ගැන කතා කරන්නට අපේ විහාරාධිපති නායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ, අලුත් නුවර අනුරුද්ධ නායක හාමුදුරුව මාත් එක්ක මේ මොහොතේදී සම්බන්ධ වෙනවා. අපි හාමුදුරුවනේ, අපි අද දවසේදී මේ සිද්ධ වෙන චාරිත්‍රය පිළිබඳව පොඩ්ඩක් කතා බහ කරමු. ඓතිහාසික අපකෝට්ටේ රාජ මහ විහාරස්ථානයේ ලෝකවාසී බෞද්ධ බැතිමතුන්ගේ වැඳුම් පිඳුම් ලබන පූජනීය පින්බිමක්. එවන් පින්බිමක් තුළ මේ දළදා හාමුදුරුව වැඩ සිටි පින්බිම තුළ, දළදා මහ පෙරහැර සිද්ධ කරන පින්බිම තුළ, ජීවමාන සබ්මාල් බණ්ඩාර දැඩිමුණ්ඩ දෙවිහාඳු වැඩවාසය කරන පින්බිම තුළ, වාර්ෂික උපසම්පදා පූජෝත්සවය සිද්ධ කරන පින්බිම තුළ, හිස තෙල් ගෑමේ පූජෝත්සවය ඉතාම ඡාංව මේ වර්ෂයේ සිදු කරන්නේ ලෝකවාසී බැතිමතුන්ට ආරෝග්‍යා පරමාලාභා නිරෝගීස්ව ප්‍රාර්ථනා කරන්න, සන්තුට්ටි පරමන් දනං සතුටෙන් ජීවත් වෙන්න මේ ප්‍රාර්ථනාවෙන් යුත්තව ලෝකවාසී බැතිමතුන්ට, ඒ වගේම අපේ රටේ ජනාධිපතිතුමන් ඇතුළු සියලුම අපේ ලෝකවාසී දායක දායිකාවන්ට, ඒ වගේම මේ පින්කම ආරම්භයේ සිටම කටයුතු සිද්ධ කරන හිරු නාලිකාවේ සභාපතිතුමන් රේනෝ සිල්ලා මැතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයට අපි ප්‍රාර්ථනා කරන හිස ගෑමේ පූජෝත්සවේ ඉතාම උසස් අන්දමින් සිද්ධ කරන්නට, නිදුක් නිරෝගී භාවයේ ලෝකවාසී බැතිමතුන්ට සැලසෙන්නට, මේ රෝග බය දුරවෙන්නට, දළදා සමිතික පිහිට ජීවමාන සබ්මල් බණ්ඩාර දැඩිමුණ්ඩ දෙවිහාණන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එවගේම අද දවසේදී මේ කෝට්ටේ රාජමහා විහාරස්ථානයේ විශේෂ දෙයක් සිද්ධ වෙනවා. ඒ තමයි කෝට්ටේ රාජා, අපි හැමෝටම සිටින උතුම් වස්තුවක්. මේ හස්තියාගේත් අද දවසේදී සුබ මුහූර්තයෙන් හිස තෙල් ගෑමේ කටයුතු ඉෂ්ට කරන්නට මේ විහාරස්ථ පුණ්‍ය භූමිය සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ දර්ශනත් ඉදිරියේදී අපි සූදානම් නැකත් වේලාවදී ඔබ වෙතට ගෙන එන්නට. එසේනම් තවත් තොරතුරු සමග ඔබ හමුවන බලාපොරොත්තුවෙන් කෝට්ටේ රාජමහා විහාරස්ථානයේ සිටම මේ මොහොතේදී සමු අර ගන්නවා. හොඳයි, ස්තුතියි දයාල් තොරතුරු ඒ විදිහට අපි වෙත ගෙනීම සම්බන්ධයෙන්. අපේ ජ්‍යෙෂ්ඨ මාචාර්යතුමා පැත්තට යොමු වුණොත් එහෙම, මාචාර්යතුමනි, දැන් මේ විදිහට අපි මේ සිදු කරන කටයුත්ත මේ වසරේ ටිකක් වෙනස් විදිහෙන්නේ කරන්නලා තියෙන්නේ. දැන් වෙනද නම් මට මතකයි මගේ පුද්ගලික අත්දැකීම, මගේ ලොකු අත්තා පවුලේ හැමෝම එකතු කරගෙන වැඩිහිටියා විදිහට ඔහු ඒ කටයුත්ත සිද්ධ කරනවා. නමුත් වර්තමාන අද මේ මොහොතේ අපි කතා කරන මොහොත වන විට තියෙන තත්ත්වෙත් එක්ක මෙවර තියෙන්නේ හැමදේම තනියෙන් කරගන්න. ඒකත් එක්ක වෙනස් අත්දැකීමක් බවට පත් වේ. මම හිතනවා මේ තත්ත්වය කොහොමද අපි හරියට තේරුම් ගන්න ඕන? ඔව්, අපි හැමදේම කරන්න ඕන රුවන් මේ ඒ අවස්ථාවට අනුකූලව ගැලපෙන ආකාරයෙන්. අපි දන්නවා යම් යම් අපහසුතාවයන් අපිට මුහුණ දෙන්න වෙනවා. දැන් ඇත්තටම කිරි ඉතිරීමේ කටයුත්ත ඉඳන්ම ආහාර අනුභවයේ අපි ඊට පස්සේ නෑ හිතමිතුරන් සම්බන්ධ කරගන්න මේ වසරේ අපිට ඒක කරන්න බැරුණ. නමුත් ඒ චාරිත්‍ර අපි හැමදෙනාම අපිට පුළුවන් ආකාරයෙන් අපි සිද්ධ කළා. ඉතින් මේ කටයුත්තන් මං හිතන්නේ අපි චාරිත්‍රයක් වශයෙන් මෙතෙක් කරගෙන ආවා. අපිට නානු හදාගන්න අවකාශයක් නැති වුණත් අඩුම් වශයෙන් අපිට පරණ දෙහිගෙඩියක් ගෙදර තියෙන්න පුළුවන්. ඒක හරි අපිට ඒ තම්බල ගන්න ඒ වතුරෙන් අපිට පුළුවන් මේ නානු ටික විදිහට අපි ගන්න. මොකද ඇත්තෙන්ම අපිට ගේයින් ගෙට යන්න බෑ නේද? ඉතර ඒක පන්සල මුල් කරගෙන තමයි හැදුවේ. අද එතකොට ගමේ ඇත්ත තමයි එකතු වෙලා ඒ කටයුත්තට දායක වෙන්නේ. ඒ ඖෂධ වර්ග හොයලා දෙන්නේ. අර කිව් වගේ දැන් ඇත්තම කුංකුම අක්කු ගෝරෝචන කලාඳුරු වල එතන ගියාම නෙළුම් දඬු ඒ වගේම නිර්මාණ මේ ගොඩමානෙලාල ඊතන ආදී වශයෙන් ඒ ඖෂධ වර්ග ගන්නවා. ඒතකොට මේවා ගමේ ඇත්ත තමයි හොයලා පන්සල බාර දෙන්නේ නැත්නම් වෙද මහත්තයාට. ඒතකොට මේ කටයුත්තදී මේ දායකත්වයේ ලබා දෙනවන සිල් දෙනාම ගමම එකතු වෙලා කරන කටයුත්ත නිසා අද ඒක කරන්න බෑ. එමනම් අපිට ගෙදර ඉඳලා හරි අර දෙහි ගෙඩියක තියෙන ඖෂධීය ගුණය අරගෙන හරි අපිට ඒක හදන්න පුළුවන් වතුර ටික අරගෙන. ඒ වගේ අපිට මේ කියන තෙල් ටික අපිට හොයාගන්න බෑ නම් අද අපිට පුළුවන් බුදු පහනෙන් අරගෙන හරි
දෙවියන්ට දාලා පහණෙන් අරගෙන හරි මේ තෙල් ටික හිසේ ගල්ලන්න. චාරිත්‍යය වැදගත් වෙන අපි කරන කාර්යය වැදගත් වෙන හිත ගැන අපි කතා කළා. ඒකට හිත හරියට අපි පිරිසිදු චේතනාවක් කරනවා නම් මේ සියල්ලම අපිට යහපත් විදිහට කරන්න බුණා. අවස්ථාවට අනුකූලව කාලයට අනුකූලව මේ කටයුත්ත කිරීමයි වැදගත් වෙන්නේ. හොඳයි තවත් මිනිත්තු එකහමාරකට කිට්ටුව වගේ කාල සීමාවක් ඉතිරිලා තිබෙන්නේ. මම හිතනවා දැන් මෙවර හිරුත් එක්ක ඔබ සම්බන්ධ වෙලා ඉන්නකොට මේ නැකත් වෙලාවට අනුව ඒ චාරිත්‍රය ඔබට මේ මොහොතේදී අවස්ථාවට ගැළපෙන විදිහට කරගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. හොඳම අවස්ථාවක් තියෙනවා ටිකක් නිදහසේ මේ කටයුත්ත කරගන්නත්. මොකද පුංචි දරුවන්ට හොඳට හිසට තෙල් කාවදින්න තෙල් ගන්න පුළුවන් මේ සැරේ. ඉස්සර වගේම කලබලෙන් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නිදහසේ ඔබට මේ කටයුත්ත කරගන්න පුළුවන්. සුබ නැකතකට අනුව අපි හාමුදුරන් සඳහන් කරා වගේ මේ කටයුත්ත සුබ නැකතක් යොදාගෙන කරන්නේ මේ මොහොත හොඳ නිසා. ඒක නිසා තව සුළු වෙලාවක් තියෙන විනාඩියකට ආසන්න කාලයක් මං හිතන්නේ තව ඉතිරි වෙලා තිබෙන්නේ. ඉතින් අපි විශේෂයෙන්ම මේ මැදිරිය තුළ අද දවසේදීත් මේ කටයුත්ත සූදානම් කරගෙන තිබෙනවා. අපේ හාමුදුරුවන් සූදානමෙන් ඉන්නවා පිරිත් සජ්ජායනා කරන්න, ආශිර්වාද කරන්න. මේ මොහොතේ මේ නිරෝගීකම කියන මාතෘකාව ගොඩක් වටිනවා. මොකද හේතුව හැම දෙනාටම හැම දෙනාගේම අවධානය යොමු කළ යුතු, හැම දෙනාගේම අවධානය යොමු විය යුතු අවස්ථාවක් තමයි මේ එළඹිලා තියෙන්නේ. ඒ තමයි නිරෝගීකම. ඉතින් මං හිතනවා අපි අතීතයේ ඉඳන් පාරම්පරිකව ඒ සංස්කෘතික උරුමයන් රඳවාගෙන ආවේ මේ වගේ තියෙන වටිනාකම් ගොඩක් අපිට දැනෙන නිසා. විශේෂයෙන්ම අපි අපේ දේශීය වෙදකම පිළිබඳව කතා කරොත්, ඊට සම්බන්ධ වෙච්ච ආයුර්වේද වෙදකම පිළිබඳව කතා කරොත්, ඒ හැම එකක් තුළම මෙහි තිබෙන වටිනාකම් පිළිබඳව කතා කරනවා. ජ්‍යෙෂ්ඨ මාචාර්යතුමනි, ඔබතුමන්ට ආරාධනා කරනවා නැකත එළඹෙන නිසා සූදානම් වෙමු අපි එතෙන්න. තප්පර තව 8යි 7යි 6යි 5යි 4යි 3යි 2යි 1යි ඔන්න නැකත එළඹෙනවා. අපේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමා හිසතෙල් ගා ගැනීම. සප්පීතියෝ විවජ්ජන්තු සබ්ද රෝගෝ විනස්සතු මාතේ භවතු අන්තරායෝ සුඛී දීඝායුකෝ භව. සබ්බීතියෝ විවජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවතු අන්තරායෝ සුඛී දීඝායුකෝ භව. සබ්බීතියෝ විවජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවතු අන්තරායෝ සුඛී දීඝායුකෝ භව. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවතු අන්තරායෝ සුඛී දීඝායුකෝ භව. හොඳයි, අද දවසේදී මේ විදිහට වෙනස් විදිහට මේ අවුරුදු චාරිත්‍රය අපිට සිදු කරන්න සිද්ධ වුණේ. මම හිතනවා අපි කෝට්ටේ රජමහා විහාරයට නැවතවතාව ගියොත් හොඳයි. කොහොමද මේ කටයුතු සිද්ධ වෙන්නේ කියන වග දැන කියා ගන්න පුළුවන්. දයාල ඔබට අවස්ථාව තිබෙනවා නැවතවතාවක් කෝට්ටේ රජමහා විහාරයේ රැඳී සිටින දයාල් අපිට තොරතුරු ඉදිරිපත් කරයි. හැම දෙනා හතම 120ට 220ක් ආවඩා ආයුබෝ වේවා. උදා වූ සුබ මුහුර්තියෙන් මේ අවස්ථාවේදී සුබ නැකතෙන් හිසතෙල් ගෑමේ චාරිත්‍රය කිරීම සඳහා ඒ මොහොත උදා වුණා. අපි ඔබට මීට පෙරාතුව පොරොන්දුවක් ලබල දුන්නා. කෝට්ටේ රාජමහා විහාරස්ථානයේ සිට මේ වැඩවාසය කරන මේ කෝට්ටේ රාජාගේ හිසේ හිසතෙල් ගාන ආකාරය අප සජීව ලෙසින් ඔබට ගෙනෙනවා කියලා මේ දකින්නේ ඔබ ඒ දසුන්. අපේ නායක හාමුදුරුවන් වහන්සේ මේ මොහොතේදී සූදානම් වෙනවා. අපේ කෝට්ටේ රාජා හස්තියාගේ මේ අවස්ථාවේදී සුබ මුහුර්තයෙන් හිසතෙල් ගෑම සඳහා ඒ කටයුත්ත ඔබ මේ මොහොතේදී දැකබලා ගන්නේ. ඉතාම වටිනා කියන දුර්ලභ අවස්ථාවක් මම හිතන්නේ ඔබ මීට පෙර ඉතිහාසයේදී දැකලා ඇති. හිසතෙල් ගෑමේ කටයුතු, ඒ වගේම ගමේ පන්සල කේන්ද්‍ර කරගෙන ගමේ ජනතාවට ගමේ නායක හාමුදුරුවන් වහන්සේ හිසතෙල් ගෑම ඔබ දැකලා ඇති. හැබැයි මෙය දුර්ලභ අවස්ථාවක්. මේ හස්තියාට දීර්ඝායුෂ
නිදුක් නීරෝගී භාවය ප්‍රාර්ථනා කරමින් තමයි මේ මොහොතේදී මේ හස්තියාට හිස තෙල් ගෑම සිද්ධ කරනු ලබන්නේ. කෝට්ටේ රාජා කියන්නේ අපේ මුළු රටේම බොහොම ගෞරවයට පාත්‍ර වෙච්ච හස්තියෙක්. ඒ හස්තියාට තවත් දීර්ඝ කාලයක් පුරාවට නිදුක් නීරෝගී භාවය අත්වේවා, දීර්ඝායුෂ අත්වේවා කියලා තමයි මේ මොහොතේදී උදා වූ සුබ මුහුර්තියෙන් යුතුව හිස තෙල් ගෑම ඔබ මේ මොහොතේදී දැක බලා ගත්තේ. මේ මා හිතන්නේ ඉතාම දුර්ලභ අවස්ථාවක්. හිරු ටීවී නාලිකාව ඔස්සේ අපට හැකියාව ලැබුණා උදා වූ මේ සුබ මොහොතේදී කෝට්ටේ රාජා හස්තියාට හිස තෙල් ගෑමේ කටයුත්ත සජීවී ලෙසින් ඔබට ගෙන එන්නට. එසේනම් උදා වූ මේ නැකතේදී මුළු රටේ සියලුම දෙනාට අපි බොහොම ගෞරවෙන් ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී භාවය අත්වේවා, දීර්ඝායුෂත් වේවා කියලා. එසේනම් නැවතත් අපි සූදානම් ප්‍රධාන පාලක මැදිරියත් සමග එකතු වන්නට. හොඳයි දයාල්, අපි නැවතත් මැදිරිය ඇතුලේ කතා කරන්න සූදානම්. මොකද හේතුව දැන් මේ කාරණාව පිළිබඳව කතා කරනකොට මේ මම අර එක තැනකින් බාධා කිරීමක් කරා නිශාන්ත මහත්මයාගේ කතාවට. මොකද හේතුව ඔබතුමා කතා කරන ආයිරියක් රසවත් කතාවක්. ඒ නිසා ඒ කොටස අපි කතා කරන එක වටිනවා. අතීතයේ කොහොමද වෙද පරම්පරාවල් කටයුතු කරේ කියන එක. පෞරවන්ති ඇත්තට එතනදී මේ මං කියන අද වගේ මේ රෝහල් තිබිච්ච නැතිඳ ගමේ වෙදර උත්තමය තමයි ඒ දේවල් ගැන දන්නේ. ඉතින් ඒ නිසා අර මොනවාරි අසනීප තත්ත්වයක් වුණොත් බවලත් කියන කොට නැත්නම් කාන්තාවකට අර තරුණ දරුවා දන්නව බෙහෙත් ද්‍රව්‍ය තියෙන තැන් ගමේ. අර ඒක දැනගත්තට පස්සේ අර එහෙම වැඩිපුරම කෙටි කාලයක් තුළ වැඩිම බෙහෙත් ද්‍රව්‍ය හොයාගන්න දරුවව. අවුරුද්ද දැන් ඔබතුමා දකින්න ඇති විහාරස්ථානයේ ලොකු හාමුදුරුවෝ මූලික වෙන ප්‍රභූවරු මූලික වෙන සහ යථාට තෙල් ගෑවට පස්සේ අන්න මුලින්ම තෙල් ටික ගන්න භාග්‍ය උදා වෙනව අර වැඩිම බෙහෙත් ද්‍රව්‍ය හොයාගත්ත දරුවට. ඒක නිකන් ලොකු දෙයක් හැටියට තමයි ඒ කාලේ සැලකුවේ. ඉතින් ඒ නිසා මම කියන්නේ ඒ කාලේ බලන රුවන් කොයිතරම් දැනුමක්ද දුන්නේ කියලා. මම කියන්නේ අවුරුදු කුමාරය හැටියට රූප ස්වභාවයටත් වඩා සැලකුවා එතකොට බුද්ධිය කියන දේ. මොකද වවට පරිසරයත් එක්ක කොහොමද සහසම්බන්ධතාවය තියෙන්නේ කියන ඉතින් මේ තුලදී ගහකොළත් එක්ක බද්දල ඉඳපු විදිහ අපිට ඒ කාලේදී ගොඩක් පැහැදිලි වුණා. ඒ නිසා තමයි රුවන් ඒ කාලේදී මිනිස්සු බොහොම නිරෝගී සම්පත්තිය ඇතුව gedara 10 12 දෙනා හදාගෙන කිසිම කරදරයක් නැතුව මම දන්නේ ඒගොල්ලෝ නිරෝගී සම්පත්තිය ඇතුව ගත කළා. හොඳයි, අපිට තවත් මේ කාරණා පිළිබඳව කතා කරන්න පුළුවන්. අපේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමත් ඉන්නවා, අපේ නායක හාමුදුරුවොත් ඉන්නවා. මේකේ තිබෙන අතීත කතන්දරය, මෙහි තිබෙන සංස්කෘතික වටිනාකම්, ඒ වගේම කායික මානසික සුවදායේ භාවය ඇති කරගන්න මේක කොයිතරම් දුරට ඉවහල් වෙනවද කියන කාරණාව තව ටිකක් කතා කරමු. නමුත් ඊට කලින් ඉක්මනට විරාමයක් ගමු. විරාමයෙන් පස්සේ නැවතත් මුරගැහෙමු. සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන් හෙලේ අවුරුදු. හිසතෙල් ගෑමේ චාරිත්‍රය පිළිබඳව අපි කතා කරමින් ඉන්නේ. අද උදෑසන 9:17 ඉදිච්ච නැකතට අනුව හිසතෙල් ගෑම අපි පුළු පුළුවන් විදිහට කරා. ඉතින් මැදිරිය තුලත් ඔබට දැකබලා ගන්න පුළුවන්කමක් ලැබුණා. අපි තනි තනිවම හරි මේ කටයුත්ත කරා. ඒ සම්ප්‍රදායට ගරු කළ යුතු නිසා ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමනි, අපි ගත්තොත් එහෙම අපේ ශාන්ති කර්මයන් පිළිබඳව කතා කරනකොට ඒ ශාන්ති කර්මයන් වලත් මූලිකම පරමාර්ථය වෙන්නේ පුද්ගලයාගේ කායික මානසික සුවදායි භාවය රැක ගැනීම, සශ්‍රීකත්වය ප්‍රාර්ථනා කිරීම, දෙවියන්ගේ ආශිර්වාදයන් ලබා ගැනීම. මේවත් එක කොහොමද මේ ශාන්ති කර්ම සාහිත්‍යය තුළ හිසතෙල් ගෑම කියන කාරණාවට තැනක් ලැබෙන්නේ කොහොමද? ඔහුවන් අර මම කිව්වා කලිනුත් මේ සම්බන්ධයෙන් ඇත්තම සූනියන් ශාන්ති කර්මය කියන්නේ ඒ ලෙඩ රෝග නිසා අපිට වැද පැමෙන්නා වූ යංගිසි සූනියමක් කරලා කියනවා කියන එහෙම නැත්නම් අපිට ඇස්වා හටවා හදිවු නියමන් නිසා වැදෙන්නා වූ ඒ ලෙඩ රෝග හේතු කරගෙන තමයි තීරණය කරන්නේ මේ සූනියන් ශාන්ති කර්මයක් කරන්න ඕන කියලා. එතකොට මේ හැම දෙයකදීම අපි බුද්ධ ධම්ම සංඝ කියන මේ ත්‍රිවිධාත්මයේ නමස්කාර කරලා ඒ ආශිර්වාදය අරගෙන තමයි අනුකුත් ඔය ග්‍රහයන්ට හෝ යක්කුන්ට හරි අපි ඒ සම්බන්ධතාව පවත්වා ගන්න. එතකොට මුලින්ම අපිට බුදුරජාණන් වහන්සේගේ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය සහ සංඝ රත්නයේ ආශිර්වාදය අරගෙන තමයි ඒ කියන්නේ. දැන් මේකෙත් අපි නානුමරයේ සම්බන්ධයෙන් එනවා යම් ගායනා ගණනාවක් අපි ශාන්ති කර්ම සාහිත්‍යය. මම එන එක කවියක් මේ අවස්ථාවට අනුකූල විතරක් කියන අවස්ථරයක්. හොඳයි, අපිට මේ කවිය කියන්න පුළුවන්. හොඳයි, එහෙනම් එක කවියකින් අපි මේ ගැන කතා කරමු. මේ කතා කරපු දෙයකට අපි මේ කවි සම්බන්ධ කරන වෙලාව හැටියට නැත්තම් කවි ගණනාවක් තියෙනවා මේකේ ඖෂධීය ගුණය කොහොමද එන්නේ කියලා. සක්‍රපුරෙන් සක්‍ර දෙයෝ ගෙනා නානුමුර වික්‍රසිතින් ලොබ සතහට ගාපු නානුමුර බුද්ධ ධම්ම සංඝ රත්නේ
පීටි නානුමුර අදත් සෙතට වඩමින් ඔබට දිව්‍ය නානුමුර කියලා මේ ඒකේ බලන්න ඒ මතු කරන්නේ සක්‍ර දෙවියන් විසින්. ඒතේ අපි මොනා වුණත් අපි යමක් බෞද්ධයන් වශයෙන් දැන් සක්‍ර දෙවියන් දෙයට සම්බන්ධ කරගෙන යම් යම් කතා ප්‍රති. මොකද ඉහෙලම තැන දෙනවා. හැබැයි බලාගෙන යනකොට මේ දේවල් වල සත්‍යතාවය අපි තුල ජීවත් වුණා. දෙවිවරු වගේ දැන් වෙද මහතුරු අපි කියන්නේ අද බලනකොට මේ දෙවිවරු වශයෙන් අපි කියන්නේ දුස්සමාන දෙවිවරු. එදා වෙද මහත්යත් ඒ වගේ දෙවි කෙනෙක්. මේ මේ ඖෂධීය ගුණය මේවා හැමදේම ඇති කරේ අපේ ජීවමාන හිටියේ වෙද මහත්තුරු. ඒ දෙවිවරු. එතකොට මේවා හැබැයි අපි සාන්ති කරම සහායතනට මේ සක්‍ර දේවෙන්දයාට එහෙම නැත්නම් විවිධ දෙවිවරුන්ට අපි සම්බන්ධ කළා. ඒක ඒ තුලින් තර ගෞරවය භක්තිය දනමන්න ආකාරයෙන් තමයි ඒවා නිර්මාණය කළේ. කොහොමද අපි සෑම කටයුතුම අපි බෞද්ධයන් වශයෙන් බුද්ධ ධම්ම සංඝ කියන මේ ත්‍රිවිධ රත්නත්වය සිහිපත් කළ තමයි නානු ගෑම හෝ අනිකුත් සාන්ති කර්මයක් හදන්න ඉස්සෙල්ලා ඒ සියලු දේවල් ආරම්භ කළේ. අපි බුදුන්ගේ සරණ උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ සරණ උන්වහන්සේ දේශනා කරපු ධර්මය සමාජයට ගේන යන මහා සංඝරත්නයේ සරණ මේ හැම එකක්ම ප්‍රාර්ථනා කරන විශේෂ අවස්ථාවක් මේක. මොකද හේතුව අපි රටක් විදිහට ලෝකේ අනික් රටවල් එක්ක බලද්දී යම් කිසි මට්ටමක සාධනීය තැනක හිටියත් පොදුවේ ගත්තාම අපි හැමදෙනාම යම් කිසි අනතුරක මේ මොහොතේ ඉන්නවා. ඒක නිසා ඒ ආශිර්වාදය අපි හැම මොහොතකම ප්‍රාර්ථනා කළ යුතුයි. අද දවසේ හිසතෙල් ගෑමේ කටයුත්තෙනුත් අපි ප්‍රාර්ථනා කරන්නේ එදා ඉදම්ම නිරෝගීකම. අද දවසේදීත් වැඩි වැඩියෙන් නිරෝගීකම කියන කාරණාව ප්‍රාර්ථනා කරමු. ඒක ඔබේ පවුලට ඔබට පමණක් නෙවෙයි මුළු ලෝකයටම අපේ රටට පමණක් නෙවෙයි මුළු ලෝකයටම මේ නිරෝගීකම ලැබේවා කියන ප්‍රාර්ථනාව ඔබ විශ්ව ශක්තියට එකතු කරන්න යහපත් සිතින්. ඒක නිසාම අපේ හැමදෙරනේ ඔන්න ඔය කියන කාරණාවම අපි අවසානයේට තියාගමු. මොකද හේතුව සිතුවිල්ල ප්‍රාර්ථනාව මුළු සමාජයක් රටක් ලෝකයක් යහපත් කරන්න මෛත්‍රී සහගත සිතුවිල්ල කොච්චර දුරට බලපානවද කියන කාරණාව පිටත් අවසානයේ කතා කරමු. ඇත්තටම මේ පුජ්‍යලයාගේ ජීවිතයට බද්ධ වූ ක්‍රියාදාමය සම්බන්ධයෙන් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ තරම් අවධානය යොමු කළ තවත් උත්තමයෙක් ඇතේ කියලා අප විශ්වාස කරන්නේ නැහැ. උන්වහන්සේගේ ජීවිතය පුදුම විදිහේ ආදර්ශ සම්පන්නයි අපේ මනුෂ්‍ය ජීවිතයට. මා විශ්වාස කරනවා මේ අවුරුදු චාරිත්‍ර කියලා අපට සිහිපත් කරන්නේ මුළු මහත් මිනිස් සමාජයටම විශේෂයෙන් අපේ ලාංකික පරපුරට දවස ගත කරන්න ඕන හැටි. විශේෂයෙන් අපිට කණ්ඨ වේලාවක් තිබෙන්න ඕන. අපට ආහාර පිළියෙල කරගන්න වේලාවක් තිබෙන්න ඕන. අපට නාන්න වේලාවක් තිබෙන්න ඕන. අපට රැකියාව කරන්න වේලාවක් තිබෙන්න ඕන. අපට ආධ්‍යාත්මික අපේ ගුණධර්ම දියුණු කරගන්න වේලාවක් තිබෙන්න ඕන. මේ සියලුම ජීවිතයට අවශ්‍ය කරන මූලික අංග පද්ධතියක් වේලාවට කරන එක තමයි මේ අවුරුද්දදී කෙරෙන්නේ. මේ අවුරුද්ද දවසේ විතරක් නෙවෙයි අපි මේක මුළු අවුරුද්ද පුරාවටම කරනවා නම් අපේ ජීවිතය ඉතාමත්ම සාර්ථකයි ඉතාමත් වාසනාවන්තයි භාග්‍ය සම්පන්නයි. බුදුරජාණන් වහන්සේ මේක අපට කියලා තියෙනවා. විශේෂයෙන් භික්ෂු සමාජයේට ස්වාමින් වහන්සේලාට වළඳන්ට වෙලාවක් නිදාගන්න වෙලාවක් නාන්න වෙලාවක් ඒ භාවනා කරන්න වෙලාවක් ඒ විදියට දෛනිකව ජීවිතය ගත කරන හැටි කියා දීලා තිබුණා. ඒ තුලින් අපි ස්වාමීන් වහන්සේ හැටියට ජීවිතයේ ආධ්‍යාත්මික ගුණධර්ම සංවර්ධනයක් අපි ඇති කරගත්තා. මේ දේම තමයි මේ අවුරුද්දේ සිංහල අවුරුදු චාරිත්‍ර කියලා කියන්නේ. මේ දේ අපි මනුෂ්‍ය හැටියට ශීලව දෙනා දෛනික වශයෙන් අපි හැමදාම සිද්ධ කරනවා නම් අපේ ජීවිතය සෞභාග්‍ය සම්පන්න නිවැරදි නිරෝගීමත් ජීවිතයක් ආධ්‍යාත්මික සංවර්ධිත ජීවිතයක් ගත කරන්න පුළුවන්කම ලැබෙනවා. අපි හඳුන උවහන්සේගේ ඒ මඟ පෙන්වීම ඒ අදහස ගොඩක් දුරට තවත් කෙනෙක්ගේ ජීවිතය ඉදිරියට යහපත් ආකාරයට පවත්වාගෙන යන්න ලොකු ශක්තියක් වෙයි කියන විශ්වාසය අපිට තිබෙනවා. අපිට අද අපේ කතාබහට ලැබිලා තියෙන කාලය අවසානයි. ඔබ වහන්සේට ගොඩක්
පින් අද දවසේ සම්බන්ධ වුණාට මේ මොහොතේදී. ඒ වගේම නිශාන්ත පෙරේරා මහත්මයා අපේ ජ්‍යෙෂ්ඨ මාචාර්යතුමා බොහොම ස්තුතියි අද දවසේ සම්බන්ධ වුණාට. මම හිතනවා මේ මොහොතේ බොහොම මේ කොළඹ දිස්ත්‍රික්කයේ බොහොම තද කරලා හිර කරලා තියාගෙන ඉන්න වෙලාවක්. හැම දිනාටම ඒ හැම දිනාගේම ආරක්ෂාව වෙනවා. මේ අවස්ථාවකදීත් අපේ ආරාධනා පිළිඅරගෙන පැමිණීම අපිට ලොකු ශක්තියක් ගෞරවයක්. එහෙනම් ඉතින් අපි ඔබට ප්‍රාර්ථනා කරනවා මේ වසර දැන් අද හිසතෙල් ගෑමේ කටයුත්තත් අවසන් වුණා. ඉන්පසුව මේ මට අවසරයි. දැන් මේ හිරුදේවියන්ගේ හිරුදේයන්ට අපි මේ කෘතවේදීත්වයේ පළ කරපු උත්සවයක් නේ අපි හිරු මංගල්‍ය කියන්නේ. ඔව්. සූර්ය මංගල්‍ය. එතකොට මේ හිසතෙල් ගෑමෙන් පස්සේ මේ සියලු කටයුතු අවසන් වෙනවා. දැන් සාමාන්‍ය අපි පැරන්නන හිරුදේවියන්ට අපි සූර්ය දෙවියන්ට අන්තිමට පින් දුන්නා. ඔව්. මම එක කවියකින් අවසන් කරන්නම්. ඒ කවි අපි කෙටි කවියක් වශයෙන් අපි ගමු. ඉන්ද්‍ර මඩලේ වැඩ සිටි දෙවියන්ටයි ඉන්ද්‍රසේම අනසක පතුරන්ටයි භෝග ගෙවතු කෙත් නිති රැක දෙන්ටයි ඉන්ද්‍ර දිගින් වැඩි දීපින් ගන්ටයි ඉන්ද්‍ර දෙවින් වැඩි දෙවි පින් ගන්ටයි. ඉන්ද්‍ර දෙවිය කියන්නේ අපි සූර්ය දෙවියා. සූර්යදේව රාජානන්ට මේ පින් ගන්නට කියලා තමයි අවසානයේ අපි ওই පින් දීමේ කවිවල යෙදෙන්නේ. ඉතින් එහෙමනම් මම ආශිර්වාද කරනවා සියලු දෙනාටම මේ ලැබුවා වූ නව වසර 2020 නිදුක් නිරෝගීමත් වසරක් වෙලා සියලු දෙනාටම සතක් සාන්තියක් අත් වෙන්න කියලා. සූර්යදේවිය රාජයාගේ ආශිර්වාදයෙන් අපේ ප්‍රාර්ථනාවත් ඒකම තමයි. හිරුගේ ප්‍රාර්ථනාව මේ රට බොහොම නිරෝගීමත් ජාතියකින් සමන්විත ජාතියක් බවට පත් වෙලා ලෝකයේ අනික් රටවලටත් හොඳ ආදර්ශයක් දෙන්න පුළුවන් තත්ත්වයට අපිට යා හැකි ඒ ප්‍රාර්ථනාව තමයි අපි කරන්නේ. එනදී ඔබට අපි ඒ ප්‍රාර්ථනාව නැවත නැවතත් සිදු කරමින් සමු ගන්නවා. ඔබට මේ වසර බොහොම ජයග්‍රහී වසරක් බවට පත් වේවා. නිරෝගීමත් වසරක් බවට පත් වේවා. ගිහිල්ලෙන්න. ආයුබෝවන්. සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන් හෙලේ අවුරුදු